විවාහ මංගල උත්සවයක සාමාන්‍යයෙන් හැමෝගෙම ආකර්ෂණය දිනා ගන්න ප්‍රධානතම දෙයක් තමයි මංගල කේක් ආකෘතිය කියලා කියන්නේ. ඉතින් නිලාන්ගේ රංගගේ විවාහ මංගල උත්සවයේ ඔබ මේ දකින්න මගේ පසුපසින් තියෙන දැවැන්ත මංගල කේක් ආකෘතිය නිර්මාණය කළේ අපේ ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී ලංකා චාන්දිනී මහත්මිය. ඉතින් අද දවසේ ඇයව මම මෙහෙම ළඟට ගන්නවා. අපිත් එක සතුට බෙදා ගන්න ඇවිල්ලා ඉන්නවා. අයිබෝන්. අයිබෝන් හන්සලි. මොකද හිතෙන්නේ අද මේ දවස ගැන කියලා? මම මුලින් මහාන සතුටුයි. ඇත්තටම හරි සන්තෝසයි මේ අවස්ථාවට සහභාගී වෙන්න ලැබිච්ච එකත්. ඒ කියන්නේ මේ වගේ විශේෂින්ව මේ වගේ කපල් එකක් වෙනුවෙන් සියත මේ වගේ ලොකු දෙයක් කරද්දී ඉතින් අපිටත් ඕගලන්ත එක්ක එකතු වෙන්න ලැබිච්ච එක ඇත්තටම මන් දකින්නේ ලොකු සතුටක් හැටියට. දැන් ඇය මෙතනට ආපු ගමම්ම කරපු පළවෙනි වැඩේ තමයි තග්ගාල මනමාලි ළඟට ගිහිල්ලා හෙව්වා කොහොමද කේක් එක කියලා. දැන් මොකද ඇය කිව්වේ? ඒක තමයි මට ඇත්තටම දැන් මං කොච්චර මං ලස්සනයි කියලා හිතාගෙන හැදුවත් මට රංග ආස දෙය කෙරුවද කියලා මට දැනගන්න ඕනේ. ඉතින් රංගට ගොඩක් වෙස්ටර්න් ටයිප් කේක්ස් වලට තමයි ඇත්තටම ආසාව තිබුණේ. නමුත් මේක ට්‍රැඩිෂනල් වෙඩින් එකක් නිසා මං ඒ ආසාවත් දෙකම බැලන්ස් වෙන විදිහට තමයි ඇත්තට කේක් එක නිර්මාණය කළේ. ඉතින් රංග ගොඩාක් සන්තෝෂ වුණා. යා කිව්වා යා හිතුවවත් නැති ලස්සන නිර්මාණයක් යාට දකින්න ලැබුණේ කියලා. ඉතින් මාත් ඒ ගැන ගොඩක් සන්තෝෂ වෙනවා. දැන් ඇතරම ලංකචන්දිනි මහත්මිය අපි මේ කේක් එකේ වර්ණ සංකලන ගැන කතා කරන්න ඕනේ. අපි දන්නවා සාමාන්‍යයෙන් ඔබ හරි කැමති විවාහ මංගල උත්සවවලට තනි සුදු පැහැයම යොදාගෙන කේක් නිර්මාණ කරන්න. හැබැයි ඔබ මෙතනදී පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. ඇත්තරම මං හිතුවේවත් නැති විදිහට. මොකද මේ රංගගේ කලර්ස් දැක්කම හරිම ලස්සනට ඒ මෙටීරියල්ස් ටික තියෙනව දැක්කම මට එතනදිම ඇත්තටම නිකන් හරිම ඒ වර්ණයන් ගැන හරිම නිකන් රූප සටහනක් මැවුණා වගේ. ඉතින් මට ඕන වුණා ඒක හොඳටම කේක් එකේ ඒ කලර්ස් දෙක මික්ස් වෙනවා තියෙනවා දකින්න. ඉතින් මම හිතනවා මං ඒ දෙය ලස්සනටම කෙරුවා කියලා. දෙවෙනි මනාලියන්ගේ වර්ණයන් හොඳටම ගැලපෙන ආකාරයට මේකෙදි යොදාගත්ත. විශේෂයෙන් අපි රතු වර්ණය ගොඩක් වෙලාට හෝම් කමින් එකකදී විතරයි පාවිච්චි කරන්නේ. නමුත් සමසමව ගෝල් සහ රතු වර්ණය ඒ කියන්නේ ධනංජයේගේ සිලෙක්ෂන්ස්ත් එක්ක හරියන විදිහටම මං හිතන්නේ මං කේක් එක නිර්මාණය කරා කියලා. අනිවාර්යෙන්ම ඉතින් අපිටත් ලොකු සතුටක් දැනෙනවා හදවතට. මෙවන් වූ ප්‍රවීණ පිරිසක් එකතු කරගෙන අපි මේ යුවතිපති ප්‍රථම මංගල අභිෂේකය ඔබ වෙත අරගෙන ආවේ. මෙහෙමින්ම ස්තුතිවන්ත වෙන ලංකා චාන්දිනී මහත්මියට. යලිත් අපි බලාපොරොත්තු වෙනවා යුවතිපති දෙවන මංගල අභිෂේකයනුත් ඇයව අපේ නිල කේක් නිර්මාණ ශිල්පිනී විදිහට සම්බන්ධ කරගන්න. ඔව් ඇත්තනම මම ඒකෙන් ගොඩක් සතුටු වෙනවා. මේ වගේ ඔගලන් හැමෝ එක්කම ගොඩක් සහෝදරත්වෙන් එකතු වෙලා මේ විදිහේ විශේෂ නිර්මාණයක් කරන්න ලැබිච්ච එක ගැන ඒ වගේම රංගටත් නිලාන්ටත් හදවතින්ම සුභපතනවා. යුවතිපති වැඩසටහනේ නිල ඩීජේ පාට්න විදිහට අපිත් එක්ක වැඩ කටයුතු කරන්නේ අත්වැල් බැඳගන්නේ කොහා.lk. ඉතින් මේ වෙලාවේහි අධිපතිතුමන් අපිත් එක්ක ඉන්නවා කිව්වොත් හරි ශක්ති හෙට්ටි ආරච්චි. අයබෝන් ශක්ති. අයබෝන් අයබෝන්. ඉතින් ශක්ති කියලා කියන්නේ ඇත්තටම සියතර නුහුරු චරිතයක් නෙමෙයි. ශක්ති මොකද හිතෙන්නේ අද අපේ මේ වැඩසටහන ගැන? ඇත්තටම කියන්නේ අතිශය සන්තෝසයි. මොකද සියත කියන්නේ ඉතාම ජනප්‍රිය නාලිකාවක් විශේෂයෙන් තරුණ පරපුර අතර. ඉතින් සියත මේ කරන්නේ අලුත්ම දෙයක් නැවුම් අත්දැකීම. මම හිතන්නේ අලුත්ම එක්ස්පීරියන්ස් එකක්. යුවතිපති කියන්නේ එහෙම එක්ස්පීරියන්ස් එකක්. ඉතින් ඒකට අපිටත් පාර්ට්නර් කෙනෙක් විදිහට දායක වීම ගැන ලොකු සතුටක් තියෙන මේ වෙලාවේ. හොඳයි. ඉතින් කියන්නේ ඇත්තටම ඩීජේ එකක් කියලා කියන්නේ විවාහ මංගල උත්සවයකට ඉතාම අත්‍යවශ්‍ය දෙයක්. ඩීජේ එකක් කියලා කිව්වහම අර ප්‍රාණවත් කරලා ගන්න මොකක් හරි උත්සවයක් අතිශයින් වැදගත් වෙනවා. දැන් කොහා.lk ආයතනයේ කෙනෙක් කියනවා නම් මොන වගේ සේවාවක්ද ලැබෙන්නේ උන්ට? ඇත්තටම විශේෂයෙන්ම හන්සලි බොහෝ දෙනෙක් දන්නේ නැති එක තමයි ඩීජේ සහ සංගීත කණ්ඩායම අපෝ අවශ්‍ය එන්ටර්ටේන්මන්ට් සප්ලයත් එක්ක වැඩිපුර කතා කරන අඩු. ඒ කියන්නේ එයා අන්තිමට තමයි සමාලාට අන්තිමට දවසත් දෙකක් තියලා තමයි එන්ටර්ටේන්මන්ට් පාර්ට්නර්ට කතා කරන්නේ. ඉතින් ඒ වුණාට ඇත්තටම උත්සවයේ විශේෂී මාගියක් තමයි මේ එන්ටර්ටේන්මන්ට් පැත්ත. ඒ කියන්නේ ඩීජේ හරි සවුන්ඩ් මියුසික් ඒවා ඇත්තටම අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් අපිත් එක්ක කතා කරන ඇට අපිත් එක්ක මුලින් කතා කරන පරිභෝගිකයන්ට අපි මුලින්ම ඒගොල්ලන්ට පහදලා දෙනවා මොන වගේද ඩීජේ එකක් වෙනස් වෙන්නේ, බෑන්ඩ් එකකින් කොහොමද වෙනස් වෙන්නේ, වෙනත් කැලිප්සෝ එකකින් කොහොමද වෙනස් වෙන්නේ. ඔවුන්ට තේරුම් ගන්න ඉඩ සලස්වනවා සහ ඔවුන්ගේ අවශ්‍යතාවය අනුව. ඒ කියන්නේ එකිනෙකාගේ අවශ්‍යතාවය වෙනස්. සමහරුන්ට ඕනේ ගොඩක් රොකින් ස්ටයිල්, සමහර අයට ඕනේ බොහොම ස්ලෝ.
සෙන්ටිමෙන්ටල් පැත්තට බරයි. ඉතින් මේක අපි හරියටම පාරිභෝගික අවශ්‍යතාවය අඳුරගෙන ඒක දෙන්න තමයි ගොඩක් උත්සාහ කරන්නේ. මම හිතන්නේ මේ වගේ උත්සාහ කරන ආයතනයක් නිසා තමයි අපිත් කොහඩ් හොටෙල් කේ ආයතනය සම්බන්ධ කරගත්තේ. අපේ යුවතිපති වැඩසටහනට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනා ශක්තිය අපිත් එක්කත් වෙල් බැඳගත්තා. ඒ වගේම මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා හන්සලීටත්. මම හිතන්නේ මම සෑහෙන මානසිකව ගත මේ ඉවෙන්ට් එක සාර්ථක කරගන්න. මතේෂ මල්ලීටත් සියත ටීම් එකටත් ගොඩක් ස්තුතියි. යුවතිපති ප්‍රථම මංගලාභිෂේකයේ නිල මුල් ඇඳුම් සැපයුම් කරු විදිහට අපිත් එක්ක අත්වැල් බැඳගත්තේ මේ ක්ෂේත්‍රයේ ඉන්න දැවැන්තම ප්‍රවීණතම ආයතනයක්. වසර ගණනාවක පළපුරුද්දත් එක්ක ඔවුන් මුල් ඇඳුම් රටාවන්ට කලාවන්ට අලුත් යමක් එකතු කරන්න උත්සාහ දැරුවා. ඒ තමයි අභිෂේක මණ්ඩපය. මේ වෙලාවේ මාත් එක්ක ඉන්නවා අභිෂේක මණ්ඩපයේ අධිපතිතුමන් රුවන් විදානගේ මහත්මිය. අයිබෝවන්. අයිබෝවන්. අද දවස ගැන මුලින්ම මොකද හිතෙන්නේ කියලා දැනගන්න සතුටුයි. ඇත්තටම සතුටුදායක දවසක්. මොකද එහෙම කියන්න හේතුව තමයි අපි පහුගිය කාලයේ පුරාවට කරපු වෙඩින් වලින් මේක ඇත්තටම සතුටුදායකයි. මොකද ඒකට හේතුව අපි දකින්න සුන්දර යුවතිපතීන් අපි හැමදාම විවාහපත් කරලා දෙනවා. හැබැයි අපි මේක පටන් ගත්ත දවස අපිට මතකයි. එදා අපි පටන් ගත්ත දවසේ අපි පොරොන්දුවක් දුන්නා. අපි කිව්වා මෙන්න මේ වගේ දෙයක් අපි මෙන්න මේ යුවතිපතීන් සියල්ලම කඩ ගහලා මේ ස්ථානෙදිම අපි කිව්වා අභිෂේක මණ්ඩපේ අපි ලෑස්ති වෙලා ඉන්නවා, නැත්නම් අපි සැදී පැහැදී ඉන්නවා ඉල්ලන ඕනෙම දෙයක් දෙන්න කියලා. මං හිතන්නේ ඒ දේ තමයි අද මං සඵල කරේ. මම මේ වෙඩින් එකේ මිලාන් වෙනුවෙන් කරපු ඇඳුම මං හිතන්නේ මීට ඉස්සෙල්ලා නොදකපු නොයිටු විදු විදියේ අලුත්ම ඇඳුමක් තමයි මං කරලා තියෙන්නේ. මං එදා කිව්වාගේ මේ ඇඳුම මීට ඉස්සෙල්ලා දැකලා නැහැ. මේ කලර් එක, මේ ඩිසයින් එක, මේ වගේ ඇඳුමක් අභිෂේක මණ්ඩපේ අපි මීට ඉස්සෙල්ලා කෙනෙකුට කරලා නැහැ. මං එදා ඒ වෙච්ච පොරොන්දුව අද ඒ විදිහට මිශ්‍ර කරලා තියෙනවා. මං හිතන්නේ මේ ඇඳුම දැකපු ඕන කෙනෙකුගේ සිත් ඇදබැද ගන්නා සුළු විදිහට මම මේ නිල ඇඳුම නිර්මාණය කරලා තියෙනවා. මං හිතන්නේ මං ඉතාමත් සතුටු වෙනවා මේ දේ මේ විදිහට අද මට මේ වැඩසටහන වෙනුවෙන් නැත්තම් මේ දිනේ මං මේ කරන්න ලැබීම ගැන. අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ගොඩක් කාර්යබහුල දවසක අපිත් එක්ක ඉතුරු වුණාට අපි යලි යුවතිපති දෙවන මංගලාභිෂේකයෙන් ඔබව මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි. ඒ වගේම මම ඇත්තටම ස්තුතිවන්ත කරන්න ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ වැඩසටහන වෙනුවෙන් ඔයා ඔගොල්ලෝ අපිට දුන්න දායකත්වයත් එක්ක අභිෂේක මණ්ඩපේ. මං හැමතිස්සෙම මට කරන්න පුළුවන් හැම දෙයක්ම මමත් මගේ ස්ටාෆ් එකත් හැමතිස්සෙම මේ දේ වෙනුවෙන් හැම දෙයක්ම කරන්න පුළුවන් වුණා මම ඉතාමත් සතුටු වෙනවා. මේ වගේ දෙයක් අපි ඉදිරියේදීත් කරන්න ලැබෙනවා නම් මං හිතන්නේ ඒකත් ඉදිරියේදී විවාහපත් වෙන යුවතිපතින්ට හොඳ දෙයක් වෙයි. අපි මේ දේ වෙනුවෙන් හැමතිස්සෙම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. බොහොම ස්තුතියි ඔබතුමාට. හැම ස්තුතියි. සියත යුවතිපති ප්‍රථම මංගලාභිෂේකයේ ඒ සොඳුරු මනමාලිය උඩරට සුන්දර මනමාලියක් විදිහට හැඩගැන්නුනේ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී ධනංජය බණ්ඩාර අතිනිතින්. මම දන්නවා හැම මනමාලියක්ම දකිනකොට සැරසුණාට පස්සේ ඒ රූපලාවන්‍ය ශිල්පියාට ඇති වෙන්නේ පුදුමාකාර සතුටක්. ඔබට කොහොමද අද රංගව දැක්කම දැන් මේ මොහොතේ ඇති වෙන සතුට? ඇත්තටම හංසලී හැම මනමාලියෙක්ම අපි අන්දලි වුණාට පස්සේ ඇත්තටම විඳිනවා. ඉතින් අර ගොඩක් වෙලාවට අන්දල අපි ගාවට ගවින් ගිහිල්ලා මේ විවාහ මංගල උත්සවයකට සහභාගී වෙන්නේ හැරිම කලාතුරකින් මෙහෙම දකින්න අඩුයි. ඉතින් දැක්කහම හරිම සතුටක් දැනෙනවා. කියන්නේ තමන් කරපු ජොබ් එක ගැන එයාගේ ෆීචර්ස්, එයාව ඇතර දකිනකොට ඒ ලුක් එක, ඒ වගේම මේ වගේ තැනකට ආවහම අපි බලනවා දැනගන්නවා මොනවද අපේ අතින් වෙන අඩුපාඩු, මොනවද අපි තව ඩියුරබිලිටි එකට බ්‍රයිඩ් එක කරන්න ඕනි. ඒ වගේ හැම දෙයක්ම ඉගෙන ගන්නත් හොඳ අවස්ථාවක්. මොකද අපිට මැරෙනකන් ජීවිතේ ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඉතින් හොඳ අවස්ථාවක්. ඉතින් විශේෂයෙන්ම රංගව මං උදෙත් කිව්වා වගේ මට රංග කියන්නේ තවත් එක විශේෂ මනමාලියක්. මට හැම මනමාලියෙක්ම විශේෂයි මගේ වෘත්තිය අනුව. ඉතින් හෘදයාංගම සතුටක් දැනෙනවා මෙහෙම දැක්කම. දැන් සියතේ අපි මේ කරන කාර්යාවේ මං හිතන්නේ විශේෂයක්. අපි කිසිම ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙන්නේ මේ මෙස් සියල්ලක්ම සම්පූර්ණයෙන්ම නොමිලේ රංගා සහ නිලාන් වෙනුවෙන් අද දවසේදී සිද්ධ කරන්නේ. සියතේ අපි මේ යුවතිපති හරහා කරන වැඩසටහන ගැන ඔබට මොකක්ද හිතෙන්නේ? ඔව් හන්සලි, මං එදත් කිව්වා, මං අදත් කිව්වා, මං අද උදේත් කිව්වා, මම සංගීතරත් අද කිව්වා අපි මේ කරන දේ ඇත්තටම හරිම සාර්ථකයි. මොකද හේතුව අපි මේක අපි වචනයෙන් කියනවා නම් අපි වෙඩින් එක විකුණගෙන කන්නේ නැහැ, අපි ප්‍රොමෝට් කරන්නේ නැහැ. මේක අපි කරන්නේ සතුටින්. මේක මං හිතන්නේ සංගීතගේ මගේ ඔළුවේ සෑහෙන කාලයකට ඉස්සෙල්ලා ආපු දෙයක්. අපි කී කියා හිටියේ අපි ෆ්‍රී වෙඩින් එකක් කරලා දෙමු, අපිට හැම කන්ටැක්ට් එකම තියෙනවා. අපි කරනවා චැරිටි වෙඩින්ස්, නමුත් අපිට මේක මේ වගේ අපි පොඩක් මේ විශේෂ දෙයක් කරමු කියලා. ඉතින් ඒ හරහා තමයි, මොකද මං දැකපු පැහැදිලිම දේ මේ දෙන්නගේ දවස
ඒ දෙන්නට ඔගොලෝ ඒ විදිහට ඉන්න දීලා තියෙනවා. ඔගොලෝ ඒ දෙන්නව හසිරවන්න ගියේ නැහැ. ඔගොලෝ හැසිරෙව්වා මේක ලස්සනට කරන්න. නමුත් අද දවසේ දෙන්නට පූර්ණ නිදහස දීලා එදෙන බානේ එදෙන එදෙනගේ පාඩුවේ ඉන්නවා. ඒගොල්ලන්ව රොබෝලා කරලා නැහැ. ඒගොල්ලන්ට ඒ කියන්නේ මාධ්‍යයක් මගින් මේ වගේ දෙයක් දීම ඇත්තටම හරිම ආදර්ශයක්. මොකද හේතුව අද හැමදේම අලෙවිකරණයට ගිය කාලෙක ඔගොල්ලෝ කරන දෙයට මං සියතටත් සියත කාර්ය මණ්ඩලයටත් විශේෂම මං හන්සලිට දන්නවා. හන්සලිගේ වෙඩින් එකට වැඩිය හන්සලි මේ වෙඩින් එකට මහන්සි වුණා. ඉතින් ඒ හැම දෙයත් එක්කලම ඇත්තට මගේ හෘදයාංගම සතුටත් අපිට ඊළඟ අවුරුද්දේ මීටත් වැඩිය හොඳ දෙයක් කරන්නත් මම දායක වෙනවා කියන එකත් මේ වෙලාවේ සතුටින් ප්‍රකාශ කරලා ඔගොල්ලෝ හැම දෙනාටම සුබ පතනවා. ගොඩක් ස්තුතියි. අපි දන්නවා මාධ්‍යයකින් ලෙහෙසියෙන් දකින්න ලැබෙන මුහුණක් නෙමෙයි මේ. තමන් මනමාලියකට තමන්ගේ අතින් හැඩගැන්වීම කරත් ඒ විවාහයට සහභාගී වෙන්නේ හරිම කලාතුරකින්. අද අවස්ථාව උදා වුණා. ගොඩාක් ස්තුතිවන්ත වෙනවා අද අපිත් එක්ක එකතු වුණාට. එහෙමයි හන්සලි, ගොඩක් ස්තුතියි ඔයගොල්ලෝ හැම දෙනාටමත්. ඒ වගේම රංගටත් මිලාන්ටත් සුබ වාසනාවන්ත විවාහ මංගල්‍ය ජීවිතයක් වේවා කියලා හිත සිතින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේදී මං හිතන්නේ අපි හැමෝටම දැනෙන සතුට වැඩිපුරම දැනෙන්නේ මෙතුමියට. ඒ නිසා ඇගේ හඬින් අපි අහලා බලමු මොන වගේ සතුටක්ද හිතේ තියෙන්නේ කියලා. ඔව් හන්සලි, මං හිතන්නේ අපි විවාහයක මේ කර්තව්‍යයට මුල් පිරුවේ දැන් අවුරුදු එකමාරකට විතර උඩදී. මේ වැඩසටහනේ, යුවතිපති වැඩසටහනේ අපි යුවලක් තෝරලා ඔවුන්ට ඔවුන්ගේ සිහිනය සැබෑ කරගන්න අපි පිහිටුවෙමු කියලා අපි උදව් කරමු කියන සිතවිල්ලාවේ ආපු දවසින්දම්ම මම හිතන්නේ අපි කොහොමද කරන්නේ, අපි කාවද සම්බන්ධ කරගන්නේ, මේ හැම දෙයක් ගැනම අපි කතා කරා. මට වැඩියෙන්ම සන්තෝෂේ මං හිතේ හිතපු දේ මම බාර දුන්නා. ඒ බාර දුන්න කාර්යය ඔබ ඇතුළු සියත කාර්ය මණ්ඩලය හොඳින්ම කරලා තියෙනවා. ඒ කියන්නේ අපිට ආඩම්බර වෙන්න පුළුවන් විවාහ මංගල්‍යයක් අපේ චාරිත්‍රකානුකූල ලෙස විවාහ වෙන යුවලට කිසිම බාධාවකින් තොරව බොහොම ආදරෙන් බොහොම ලෙංගතුකමින් ඔවුන්ට අපි කරලා දීලා තියෙනවා. මම හිතන්නේ ඒක තමයි තියෙන වැදගත්මකම. අපි නාලිකාවක් හැටියට විවාහය කොහොමද කියන්නේ, ඒක ලස්සනටම කියන්න ක්‍රමයක් මම හිතන්නේ. සර්වසම්පූර්ණ මං හිතන්නේ විවාහය කියන එක හෝ අපි මේ ආදරය විකුණිවේ නැහැ. ඒක ඒක මං ඊට වඩා ලස්සන වචනයක් කියුවේ. මේ නමුත් මට කියන්න තියෙන එකයි, අපි ඔවුන්ට කරන ගෞරවයක්, අපි විවාහයට කරන ගෞරවය අපි එලෙසෙන්ම තිබ්බා. ඒක තමයි මගේ හිතට තියෙන ලොකුම සන්තෝෂය. ඉතින් මෙලෙස මේ යුගදීයට ආරම්භ වෙන මේ දෙන්නට මුලින්ම මම සුබ පතන්න කැමතියි. ඒ වගේම අපිට මේට සහය දුන් අනුග්‍රහය දැක්වු ගොඩ දෙනෙක් ඉන්නවා. හැම කෙනාගේම නම් වශයෙන් මම මේ වෙලාවේ නොකියත් හැම දෙනාම බොහොම ආදරයෙන් බොහොම ලෙන්ගතකම මම මතක් කරන්නේ. මොකෝ ඔවුන් නැතුව අපිට මේ කාර්යය හරියට කරගෙන යන්න බැහැ අනිවාර්යෙන්ම. ඉතින් මේ හැම අනුග්‍රහයකට දක්ව හැම කෙනාටම ධනංජය බණ්ඩාරගෙන් පටන්ගෙන අපිට අනුග්‍රහය දක්ව හැම දෙනාගෙටම හදවතින්ම මම ස්තුතිවන්ත වෙනවා මේ දේ කිරීමට, මේ සිහිනය සබා කරගන්න අපිට ඔවුන් කරපු උදව් වලට. ඉතින් මේ පළවෙනි පියවර හන්සලි. ඉතින් දෙවෙනි පියවරට අපි පා තබනවා අදින් පස්සේ ඒ කාර්යය අපිට දිගින් දිගටම හොඳින් කරගෙන යන්න සියත කාර්ය මණ්ඩලයටත්, ඒ වගේම මම හිතන්නේ අපිට අනුග්‍රහය දක්ව අපි හැම දෙනාමත් එකට පවුලක් වගේ අපිට මේ කාර්යය දිගින් දිගටම කරගෙන යන්න අපිට ශක්තියක් වෙන්න පුළුවන් වෙන කියන මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඇයත් අපිට ලොකු ශක්තියක් වුණා අපේ පසුපස හිඳීමේ නිරන්තර මාර්ගයේ පෙන්වුවාට. ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඔබතුමිය.